මේ උදාවෙලා තියෙෙනෙ. එකති අදත් විෂණ එෆෙප් තුලින් උදැස්සන ඔබ වෙත අධ්‍යනපොද්සාහතික පත්‍ර උසස් පෙළ පුනර්යේක්ෂණ පාඩම්මාලාව අරැම්පිමි සඳහා සියලු ඇටයතු සූදානම්. ඒ සඳහා මැදිරියට පැමිණි සිටින්වා බදුල්ල සුධර්මාවාස්ස මහාපිරවෙන් ආච්චාර්ය, බදුල්ල මහින්ද විද්‍යාලයේ ආච්චාර්ය, රච්චි හතා අයිබෝ් කරතුම දවලපුතාරට යහපත් පෙනකෙල් පාර්ථනරනවා අපි උසස් පෙළකි වහම අපේ එතන තමයි අපේ ජීවිතේ ලපුතා ලගේ යනාගතය කොහොමද සාර්ථක කරන්නේ කියල තමයි අපි මේ උත්සාහ කරන්න මේ වගේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථා ශෂන් එෆ එක හර අපේ දුවලපුතාලට හොඳම දැනුමක් ලබා දෙන්න තමයි මේ වෙලාවේ කලාවිශ්ච දහරාව තුළ දේශවිද්‍යාව කියන විෂය ගත්තහම අපි දන්නවා ඉස ඩගේ අතින් ගත්තාම ඉහළම විෂයයක් ඒවගේම ගුණාත්ම විෂය කට ඒවිශෂය තුළ අපි ඉගෙනගන්නවන කරුණු අතිවිශාල ව ප්‍රමාණයක් තියෙනවා ර ඒ කරුණු පිළිබඳවතමයි අදාාප ඔබත් එ එක සාකච්ඡා. එතකොට නිරෝෂන් දැඩිගම ගෘතුමා මීට කාලින් මටමතකයි පලවිනි පාඩමට අදාළ පුනොරීක්ෂණ ප්‍රමාණයක් සාකච්ඡා කරා එවර අදාපට ඉතුරු වෙලා තියෙන පළවිනි පාඩමි අධ්‍යන මාර්ගපි බඳ අවධානන අධින මාර්කලක ෑන ඇරෝජස් දන්නවා දේශපාලන විද්‍යාව කියන විෂය කොහොමද අධ්‍යනය කරන්නේ මේ දේශපාල අපි කොහොමද යොමු වෙන්නේ අරුණු අධ්‍යය කොහොමද අන්න ඒවමයි මයි අදාර් එතකොට අලාදැන් මේ විශයනිද දේශය අලොත්වීමත් එෙක් පොි වෙනසක් වෙලා තියනවා පරණ විශෂණ දේශය තිබින මාර්ගයින් කළ තියෙනවා සහ ොහිලට කරුණුත් අයිං කළ තිය ඒසා අපේ අන්න ඕන එම නැත්ත පඉදිරි කියෙන ඕොනං පොඩක් විචාර සීලික කියවන්න ඕන එකන්නේ පරණ විශෂය කරුණු අපි කියවලා ඒවාපේ පාඩම්මාලාවට එක කර එහෙම ඇත්තරම ගැටුලු සසාගර තත්ව නිර්ණය වෙනවා එ අගන්න ඕන විශෂය නිර්දේශයට අදාලයිද නැද්ද කියනක පිළිබඳ වගතයප තාලදවෙලා මේ අපිදැන් උසස් පෙල පේපර් බලන්න යහම හම අපි දකින්න ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අපේ මේ ක්‍රමදේදය ගොඩක් පිල්තුරලීමේ ක්‍රමවේදේ ගැටලුවත්තිෙනවා ස්සාම මාද අකබට වෙන් කරනවා මේ උත්තයක්ලලා කියන්න සමර්ථ මේක වෙන විෂයන් වලට ආදාලාල නැත්වෙන පුළුවන් දේශපාල ද්‍යාවට අදාළව අපි කොහොමද ලකුණු පිරුණු උත්තරයක් ගන්නේ හරිද ඒගැන්නේ ඩක් ළමයි හොඳට පාඩන් කරනවා හොඳට ඉගෙන ගන්නවා කරුණුගෙනවා හැබැයි ලකුණුනේ සමරල ගෙදරැවිල්ල කිය නමට තාත අපි හොඳටලවා ලකුණුනෑග ඉතින් ඒකට ප්‍රධාන හේතුවත් තමයි අර ඇනුම තිබුණට මන්ඳින් ලියන ක්‍රමේද අප ඉගෙන ගන්න ඕන අප උතරට පරීක්ෂාවට ගියහමට අපි දැක්කා මේ මේ අඩු පාඩු තියන කියලා අපි දක් ඉතින් ඒනිසා මේට මේ ජාතික තවස්ථාවකදී මං උපරි මුස්ථානවා ි විද්‍යාන දුවල පුතාලට කොහොමද පේපරයක් ලියන්නේ ධානීයොමු කරන්න. ශක ඉස්සල්ලම තමයි අපි ප්‍රශ්නයක් හඳුන ගන්න ඕන දෙැන් සමහරලාවට ප්‍රශ්න අහනවා කොටස් දෙකින් යුක්ත ප්‍රශ්නහනවා. යොර ඒ වෙලාවට සමහරළමයි මොකද කරන්නේ එක කොටසකට උත්තර ලේල එවා ත්කොටසරුත්තරලිය න්නේ ැඩුහත නතරම ර යා හිතන හරි හොද කපිට ුත්ත ැක්ලුවවම හරි ුත්තරයක්ක් ලේව ැන් මට ලකුණු සම්පර්ණම ගාන්න ලැබේ කියලා හිතාගෙන ඉන්නවා ඇත්ත මෙහෙම කක්ලලා නෑනේ එතක උදාහරය මෙෙම පිග සර්තුදමට එදා සම ඩොනමෝර් ආණ්ඩු ක්‍රමේ විදායක කා ඒවා පාසි යවාසි දක්වන්න දැ ඒ වගේ ප්‍රශ්නයක හෝත්තහෙම දැ ඩොනමෝු තකරදෙන් සහරලාමක කරන්නේ විදායික් කාර්ස බාටික හඳුන්න ලයිනවා ප්‍රමාණවදද නෑ ප්‍රමාණන්නේ ඕන් හිතානි හරි දෙම කම්පලීට මුත්තරයෙලිියෝ දෙමං හරි දෙම්මට දකුණු සියල්ලම ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නවා ඒරවාද ඉතින් ඒ නිසා එහෙම ලකුණු ලැබෙන නෑ පුතාලා හරිද පි ස්සලම් පශ්න හඳු ගන්නන ර අමං සලකිව හරමකන විධායි කාර්ශභ හඳුවා වාසියවාසි එතකට අපි වාසියවාසි පිළිබඳවත් අවධන යොමු කරන්න ඕන හරිද වාසියවාසි පිළිබඳවොත් අපි අවධනයමු කරන්නට ඕන් හරි එතකොට ඇැදැන් ඒ තියා ගන්න ප්‍රශ්නයක් න්න ගන්න මඕවන හරිද ප්‍රශ්නය හඳුන ගැන රදුවලා අපි ඒකට උත්පලි යන්න එමතුව ප්‍රශ්නයන්න බැරි නම් අපි අසාර්කයි හරි ප්‍ර් හඳ ගන්න බෙනන සාරග හක මංකිවරකිවර සහරම කනෙ ගෙදරවිලලා ම දරක ද ොඳ ලූ පේ පරි මනවා හැබැයි මෙන්න බබී එකක් ස එකේ හතුව තමයි ලමයා ප්‍රශ්නය හඳුනානො ගැනීම එතකට මංකිව එක කොටස් තිනන යකාර් සබා හඳුන්වා ඒවාඒ වාසිය අවාසි පැහැදිලි කරන්න ඒ විදාකර සහ කැන්න මනො කියල කියන්න පුළ හඳුවලපුතාලට ඒවගේම තමයි ඒ වාසිය අවාසි පැදිලිි ඒ දෙකම තියනවා ට පැදිලි හරි එතකොට ඔන්න ඒ වගේ ම ගන්න මහිත දල වේවි කොච්චරෙන් කළකමන්නේ ප්‍රශ්න හඟුණගන්න යන් අපි වැදි උත්තරයක් ලියවෝත් එහෙම මොකද වෙන්නේ ලකුණු බින්දුවයිනි අඩුවෙනවනේ එනිසා පුතාලද වලා මතක තියාගන්න හොන්ඳට අංක එකටම ප්‍රශ්නයගන්න හරි ප්‍රශ්නයගැනීම තමයි අංක එකටම සිදු කළ යුත්තේ හරි ඉට සේම කිය ප්‍රශ්න උත්තර ලියන විදිිය ොමදක ම ට මත් ලා ඔබ ඒක කොලේක සට්හන් කල තියාගත් පිළිවෙල එතකොට ආරම්භක චේදයක් තියෙන්න්න ඕන තෙරවාොද ප්‍රේශයක් තියෙන්න්න ඕන දෙැන් අපි දකිනවා ගොඩාක් ළම්හැගේ ප්‍රවේශ් චේදයන පැහැදිි ප්‍රවේශ ේදයක් අනි වාරයෙන් තියනවා එකග මම මේ ප්‍රශ්නයෙන් කියන්නන්නේ යන්නේ මොකක්ද මම මේ උත්තරේ මොකක්ද කියන්නේ අන්නඒ ප්‍රවේශ ජේද තියෙන් ඕන සම අන්නේ ප්‍රවේශ උතුලා තියනවා ඒරෝබ මතකති ගන්න වෙන සබෙටවට විද්‍යාව තුළ ලද ලඒ ලකුණු තුනක් හතරක් සමහර දෙක් ඒවගේ යම් ලකුණ ප්‍රමාණයක් වෙනවා. එතකොට ඔබ හොඳ ආරම්භක චේදයක්ලියවන් ඒ ආරම්භක චේදේ අති සාර්ථක වෙන්න ඕන එත සමහර ළමයිකයි දෙමා රිස්සල ගත්ත උදාහර ගන්නන්කෝ මං ප්‍රශ්නයක් කිවන විධායකාර් සභාගෙන පැදිිද එකකොට විදාා කාර්ශ භයන මේ එකයි කියල න රූල් දෙගයිවෙන් කරන්නේ එහෙම කරන්නපා ර එක සාර්ථකයි පුතාල දුවලා කොහොමරි උත්සා කරන්න ඕන ඒකට හොඳ සපූර්ණ විධමත් උත්තරයක් හදාගන්න එකන හොඳ ආරම්මක චේදයක් අරම්භකේ පවේ තැන් අපට පුළො වචනය දාන්නමනො හරිත පුළුවන් හැත්ලෙද දැ සිංහල වගේ උත්තර ේෙන වගේ ඔබ නිකර ඒමක උත්තෝ නෑමතෙන්ට මං තියන්න ඕන කිය කියන්නේඒ තමයි පුතාල දුවලා ඒ ප්‍රවේශයේදේ අවසානී තියෙන් ඕන හරිද ප්‍රවේශයේදී අවසාන තිය වන ප්‍රශ්නයෙන් මොකක්ද කියන්ඩ යන්න කියලා පැහැදිල ප්‍රශ්නි මොකද කිය කියයන්නකර උදහරන මහම කැන ධර්ශනිික ප්‍රවේශය සැකවින් පැදිලි කරන්න ඔහු ප්‍රශ්නය කානුගේ දනක හරද දර්ශනිකදින ප්‍රේශේ සැවින් පහැදිි කරන කියලා අපෙන් අහනෝ ප්‍රශ්නය එතකොටට පුතාල දුවලා ඒ කටික්ම දුත්තර ියන්නේ උත්තරල න අන්න අරග හොද අපි ආරම්භ චේදයක්හ දදි නාග පිළින යම් කිසිටහ දල හොඳ ආරම්භග චේදයක් හදාගන්නව එකදී හැබ එකල අවසානේද අපි කියනවා හරිද ඒ චේදී අවසානද අපි කියනවා මෙන්න මේ පස්ටිම් මම් කියන්න එන්න මේ කතාව හරි දර්ශනික හෙවත් ප්‍රතිමාණය පැහැදිලි කරනවා මනික උදාහරසන් කියන්නක මෙ මෙහෙම උොනදැන් ප්‍රස්ට දර්ශනික ෙවත් ප්‍රතිමාණය ප්‍රවේශය සැවවින් පැදිලි කරගේ ප්‍ර්ණයක් කෙනනවා. හරිද දැන්ඉතිකොට එහෙම ප්‍රශ්නයක් නොේ ග කාටක් කියන බෑ හොඳද ගුරුද්ධෙ ලමයි උසස් පෙල න්න ගේ ලමයිතා ප්‍රශ්නයක් තමයි දැන් කවුරුුවත් හිතන්න ඇනමේ අධ්‍යනමාර්ගයක් රචන ප්‍රශ්නිකටඒ කියලා කවුරුත් හිතන්නේ හැබැයි පුතාලා අපි දැක්ක ගිය වරුද්දේ තුන්විනි ප්‍රශ්නය වගේ වන්න ඕන විාගට හනවා තුලනත් දන ප්‍රේ පැදිි කර කිය ලා රශාන. කවරුත් හිතුවන අද ප්‍රශ්නයයක් කයි එ සසාපියේ අද්‍යන මාර්ගිකකා ව න කරන ඒක ක ල පිරි කියන්න බහ මුත් එන්න පුළුවන් ගේෙවරු දැි දක්න ෙමේ න කියලා සාපී අදන්න ර්කි හරි ට දෙම්මං අර මංකවන කාධ්‍යන දර්. ප ේ ැවන් පැදි කරන්න ප්‍රශ්නයක් දොරද ඕකට ආරම්ග දනම ියන්න යන්නන්නේ හරද ම නංගෝකට උත්තර ලනු මෙම මහිම ලන. හරද දේශපාලන විද්‍යාව යනු ග්‍රි්ගේ ආරම්භ වූති ප්‍රායෝගි එමෙන්ම මෙක වි්ෂේ සඳහා ඇරිස් ටෝටල් ලේ ෝව අර්සණකයින් න ආකා ඉතා වැදග ඉතිබේ ඒ අනු දේශපාලන යාාවේ මුලින්ම යොදාගත් සහ දීර්ඝකානක් ඇති අධ්‍යන ප්‍රවේශයක් එස ධර්ශනික හෙවත් ප්‍රමාණය ප්‍රවේශය හඳුනාගත හැකිය මෙකී අධ්‍යන ප්‍රවේශය එදා සිටට අදම දේශපාලන විද්‍යාවේ විවිධ අධ්‍යනයන් සඳහා යොදා ගන්නා ආකාරය පැහැදිලිපදේක්ෂණය කළ හැකි වේ අන්න එ ඔන්න ඔය වගේ යම් ප්‍රවේශය. ඒ ප්‍රමාණවත් ප්‍රමාණයක් වය නවන සාමාන්‍යෙන් එතකොට දැම්මං ජීප කරනුවට ඔන්නන් අතවේ කරුණු බට ත පදාන පුළුවන් ඒකට අදාලව ගැලපෙන විදිට හොඳ ප්‍රවශ දැන් එතකොට පුතාලා දැන් සමහර එකන ගුඩාක් ළමයි හරිද ඔය ආරම්භකචේදේ ලියන්න නැහැ ඇතරමඒකොට හොඳ ප්‍රවේශයක් ගන්න නහැ හරිද නිසා අපේ ආදරණය දුවල පුතාලා විෂණෆෙම් අහන්න දුවල පුතාල අනිවාර්යෙම්ම රම්ේ. කරයාට උත්තරේ බලපු ගමන් තේරෙනවා තේරෙනවා ළමය ප්‍රශ්නය හඳුුවක්න යෙන්නේ. ළමය ප්‍රශ්න හොඳ ප්‍රවේශය කරන්තියෙන්නේ ළමය කෞද්ද කියන එක අර උත්ත්‍රපත්‍ර පරික්ෂ කරයා අයට පැහැදිලිය අවබෝධයක් ලැබෙනවා. එනම් අත තියා ගන්න දුළපතර මකයිනයද අනිවාර්යෙන්ම ආරම්භකචේදයක් වේ ය යුත්තුමයි එතකොට ඒකෙත් පොඩිස්කම්තිකා මොකක්ද රචනා ප්‍රශ්නයක් අහල්ට අනුකොටස්වලට බෙදලලා හරිද අනුකොට දෙක තුන්න ආදී වශය අනුකොටස්වොට බෙදල තියෙනවා එතකොට ආරම්භක චේදී මහලොකට ලියන්නේ නෑ හරිද එතකොට ආරම්ග චේද අපි ප්‍රමාණවත් විදිහට තමයි ඒක හිතල ලියන්න අපි හරි එත රචනා ප්‍රශ්නිකට ලියන ආරම්භක චේදේ අර අනුකොටසකට ලියන් නෑ කියනෙ කයිමම් මේ කියන්නේ ත රචා ප්‍රශ්නකට ලියන ආරම්භ චේදය අපිටික් දිගවලියයනවා දීර්ගවලියනවා හැබැයි පුතාලා අරෙටි ප්‍රශ්නික අපිහෙම දීර්ගවල න්නේ නේ එක අපි තේරුම් ගන්න ඕන හරි ඒක අපි දීර්ගවල න්නඒ යම් ප්‍රමාණයකින් අපි අඩු කරනවා පැහැ තාලා ඒ වගේ හොඳ අර්මක චේදයක් හදල තියාගන්න අපි හදල තියගන්න පුළහන් ඕන්න ඒ එක අපි ප්‍රශ්න දක් රන්ඩ න සහරලාවට කොහොම හරි ආරම්භක චේදයක් ලෙවිය යුතුමයි හරි මහිතන උපුතාරද වල ඒක තේරුම් ගන්නට ඇති කියලා රයි් ඊට පස් අපප නො දෙවිනි චේදර. දෙවැනි චේදයට අපි ගෙනව පුතා කරුණු චේදය කියලා. දැන් සමහර ප්‍රශ්නවල අපට කරුණුව සේ විග්‍රහ කරන්න පුළුවන් ඒවා තියෙනවා දෙැ මුදහම ඔබට ස්සල ප්‍ර්යක මක දන්නේ විතබා හඳුන්ා ඒවාඒ වාසියවාන්සි පැහැදිලි කරන්න කියල දෙ ෙ ොන්නො පැි කරුණටික ලියන්ද දෙරුණවාද අපට පුළුවන් විදායක කාරගක සභාටි හඳුන්ව වන්න. ඒි හඳුුවන්න පුළුවන ස විිකර්ම පලා. දාපට ගමනාහා පොදුවවැඩ කම්කරු කර්මාන්තහාවෙලද ආනළමයාගේ දෙවිනි චේදලියයනවා කරුණු චේදේවසෙන්. හරි එතකොට හතතුමමුක්ක අර රාජ්‍ය අත්‍යව ශංගවගේ පැහදිලි කරන්නකි ලකිව කියලලා හරි ර නිශිද දේසීමාවව ජාතිකපදනම ආණඩුව ස්වාධිපත්්‍යය අන්නේ කරුණු චේදරය වලියනවා හරිද ඒවගේ ම ැ ස්වාධිපිති බලය න ද න බ්‍යන්ත ස්වාපිපති බල හි වාධිතිල. පැදිලිද අන්න ඒ වගේ කරුණු චේදයක් අපි දෙවිෙන චේදර ලයාගන්න ඕන දැන් ප්‍රශ්න වල එහෙම කරුණුචන්නේ දැතන්නකෝ සර්වජන චන්ද බලය විවේචනාත්මක පැහැදිලි කරන්න හරිද දැ සර්වෝජන චන්ද බලිය දි කරන්න ගිහාම අර වගේ කරුණුටිකක් නෑන ඒ සම මුොකදරන්නේ බොරු කරුටි කදල කරු චේදලින න හෙම කරන්නේ හොදේ ලබ කරුණුත්ති විතායි කරුණු චේද ලියන්නේ හැදලිද තොනම් විතරක් පුතාල දුවල කරුණුේ නැතුව අපි කරුණු චේදයක් ලියන්නේ නෑ හරි ඒක අපේ දුවල පුතාලා නෙන් ඉන්න ටෝන අනිමාරයෙන්ම දෙයක් තියෙනවානම් විතර අපි කරුණු චේදයක් ලියන්නේ හරි ඒකත් මංහිතනවා ගැති කියලා හරි එන දැ ොට මතකයින එන එකක් තමයි ආරම්භ ඒශචේදය දෙවනි එක තමයි කරුණු චේදය හරි අන්තර්ගත චේද වලට හරි අන්තර්ගත චේද කියලා කියන පුතා දෙැන් අපි ලියන්න ප්‍රශ්නී අන්තර්ගතයක් තියෙනවා හරිද දැල්ල අන්න ඒ අන්තර්ගතයක් විග්‍රහ විග්‍රහයන්නේරු චේ සහර හිම කර අ කරුණු චේද දියපු කරනු එකින් එක එකින් එක තර කර යනවා හරිද අන්න ඒ වගේ ේද කරු ග්‍රහ කරන්න ලොකරු චේදද එහමත් සංකයවක කියතන්න බැහැනි ඒ ඒ පස්්නෙට් අදාල විදිහට ඒ උත්තරයට ගැලපෙන විදිහට කරුණු චේදලනවා. හරිද ඒ කරුණු චේදවලත්පුතා අපි සමාර්ත ග ගන්න මයි දුවලපු තාරරින්න පුළුහ න්නේේ අපිවටක් ව්‍යාරණාන කූලව නිකං බල්නෙක්කනට ප්‍රියමනාපු වෙනිිපයි තෙරුණාද අපි දන්න සාමානයෙන් ත්‍රි පාප පොඩි පන්තිවල පවාග ගන්න නේද. මේ අපි නම්මූ මම නම්මී අන්න ඒ වගේ අපි ඉගෙන ගන්නවානේ එතකොට ඒ කියන උක්තාක්‍යාත පද සම්බන්ධයන් අරගෙන එහෙම තමයි උත්තරලියන්න්න ොනොදේ ැනේ විශේෂයෙන්ම ඒ පිළිබඳිට අවවධානයක් යමු කරන්න පුළුවන් පැලේන්න අපි පුූර්ුණ උත්තරයන් එතකොට කියවන උ උත්‍රපත්ත පරක්ෂ අපි මේ මේ උත්සාහරටරන ලකුණු පිරුණු ප්‍රතිඵලයක් ගන්නන්නේ ෙරුණද ඒ එකක්පුටුවන් හැමෝටම හැබැ හැත් පහහි අපි ලන්නෙ මේ අනු උපහේ කොමද අසු උපහේ න්න කහොද හරිද ලකුණු පිරුණු ඒකක් ග්ඩ තමයි අප උත්සා කරන්නේ එතකොට එනිසාර කරුණු චේද එක එක එකන්න එක එක එන්න එක අපි ලියා යන හරිදන්න එකන කළ යා එකද ඒ කරු වි ඒ කරුණුවට අදාලපිට උදාහරණ දානන්න පුළුවන් නිදසුන් දාන්න පුළුවන්ම් ඒ උදාහර දානෝන. ඔබ පොත්පත්වලින් ගත්ත කරුණු තියනව නම් කරුණු දාන්න පුළුවන් ඒ කරුණුටි අපි දාන්න ඕන හරිද ඒ වගේ කරුණු දානකොට ඒ වගේ උදාහරණ අපි අධ්‍යනයකන ගත්තාහම විදිමත් අධ්‍යනයකට යාම හැකයාාව තිරන එත්ත ලකුණු පිරුණුත් යමේ හැකියාව තියෙනවා. එතෙන්නේ දැන් දන්නවාේ. ඉපසි ගත්හම කරුණු චේදයල යන්න ඕන තියනව අවශ්‍ය නම් කරුණචේදයක්ල යන්න ඕන ඊට පස්ස අපි විස්තර කිරීම චේදෙරිිකල යනවා. අද විස්සර කිරීම චේදරිික ේලාවා හරි දැ ඔය ඊට පස්ස අපි ඔන්න ඊළඟ ෙනමුකරද අවසාන චේදයට අන්න දැන් ඒකත් වැදගත්හොඳේ අවසාන චේදයට අප යනවා දැන් උදාහරණය ිහිමිහිතන්නකෝ දැන් අපේ දුවලපුතාලා සහර නිවාඩු මාසල දැන් අපට මේ කොරන පස නිසා නෑ ගමන් හිමියන්න බැහැනේද අපි කලින් ගානෙ කොරෝනන්න ක ියා නේද. එත අපි ඥාතිරගේ ඉදරකට ගියාම දැස්වෙලා නෑ එහෙමෙන් නෑන අපි කතායක් තියෙනවා. ද ියල සග ම තියනවා සමහට වැඩිහිටියන්ට ැඳල මෙන්න පුළුවහන් න්නේද. එතකොට යාලත්ක සුවද කතා කරලලා අපි හෙනක් ආය එන්නක් නේද. ඒ වගේින්කං සුහත්සීලීව යන ගමනක්නෙ. ප්‍රමයක් තියනවා. ධනැතුව ඒ අපට සැලරලා හරිද අපි යාල්ුස් ස්තුති කරලා අන්න ඒ වගේ තමයියෙන්නේ. එතකොට ඒවගේ ස්තුූති කරල එහම ආවම එතකොට යාල සතුට වෙනවා ඒයා බන්ම හොඳ ගුණාත්නක් වටිනැකිෙනෙක්. හරිද එතකොට ඒ වගේ අවස්ථාවකට යන වුන්. ඉතින් ඒනි සාපි හිතනවා ඒ වගේ අවසාන චේතත් ඕන දැන් උත්තර ප්‍ර්්‍රිකත් අප ඒ වගේ ඒවැඩී කරනවා. හරිද දැන් ප්‍රශ්නයෝන අවසාන කරන්ඩයි යන්නේ. එතකොට ඒ අවසාන චේද ලියනකොට පුතා එක හරිද හිෙමනැත්තම් ඒ අදාව උත්තරයට අදාලව හරිද උත්තරට අදාළ දේවල් ටි ක්තමැපි කරන්නඕන හරිද ද මෙහිෙමිහිතන්න අපින් අහනවා විචාර සේලි ප්‍රශ්යයක් නව විවේචනනාත්ම ප්‍රශ්නයක් අනවා යකර ඒ එකට අදාලා උත්තරය තම යන්නඕන හරි ඒකදා උ ඒක අදාලා උත්තරයකතම ද අහලාතියනෙට නවේ ල්ලාමය සහරලමයිගේ ආරම්භගක ේද තියෙනන වෙන උත්තර තියෙන්නේ. එහෙම බෑ අහලතියන ප්‍රශ්නට අන්ට අදාලව තමයි ආරම්චේලිය යුත්තේ. හරි අපි අරමග චෙක ඕන අර අහලතියන ප්‍රශ්නයට අනුකූලව. ඒ ආරම්භක චේදයට අනුකූලව අපට හලාතියන ප්‍රශ්නිට උත්තර ලියූහම ලකුණු පිරුණු ප්‍රතිඵලයක් එන්නේ. එතකොට අපි ඕන්න ුවන් අර උ. රනුවලේ යම් සම්ශිප්තයක් පහන්න පුළුවන් හරිද අපි නිගමනය කටාවනං නිගමනයක්ක් අපෙන් උත්තරින් අපේක්ෂ කරනවාවනං අපිට පුළුවන් නිගමනයක් දෙන්න හරිද මෙන්න මේ නි නිගමන ලබාදීම හැකියාවතිය නවා එතකොට ඒවගේට යන්නත් පුළුවන් අපිට හරිද එතවට ඒ වගේ කොහොම හරි අවසාන චේදපුත්තා අවසාන චේද කියවනකොට බවරය තේරුන්ග්‍රන්නවා මේ ම ම පශ්නය හොට අවබෝධරගෙන තියෙනවා කියලා හරි මේ මේ උත්මයා හොඳට අවබෝධ කරගන තියක් කියෙන් මං ඕන උදාහරණෙකොත් කියට ආරම්භග චේදක ආරම්භග චේදමං උදාහර කියන්න මෙන්න අවසන චේදම මෙම උදාහරණය කියන්නකෝ උදන ගත්තොහෙම ආපිසල්ම ප්‍රශ්නය වොන විදාායක කාර්ග සභා ගැන හරිද විදායක කාර්ග සබහ ගැනකනි ප්‍රශ්නයක් විදායක ා හඳුන්වා ඒවාඒ වාසිය අවාසි පැදිලි කරන්නකිලමක් කිවන්නේ ඒක දසන් මෙහම අපිට ලියන ලෝම් එදදා සම්ය තිස්ෙක ඩොනමෝර ආඩුකින් වස්ථාවෙන් මෙරටට හඳුන්වාද විදායක කාරක සබා හරහා මෙරටට ලැබුණු වාසි අවාසේ අතිවිශාල වූපාණය හඳුනයක් හඳුනාගත හැකිය විශේෂෙන්මල හට දේශපාල පුහුණුවක් නොලැබුණු යුගය එකක දේශපාලන පුහුණුවක් ලැබීමටත් පරිපාලනය පිළිබඳ යම් අධදකීම් ප්‍රමාණයක් ලබා ගැනීමටත් මිකී විදායක් කාර්ශභා හේතු සාධක වී ඇත එහෙත් ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී හරි ප්‍රායෝගි කාරීත්වය දෙසලීමේ දී විශේෂයෙන්ම වාසි අවාසි ප්‍රමාණයක් හඳුනාගත හැකිය රි ටබස්සේ පිගන් පුළොන් වන්නන් විශේෂයම නායකයි නායකයින් ප්‍රමාණයක් බිහිවීම පොදු ප්‍රශ්න සාකච්ඡා කළ හැකිවීම ජන ප්‍රශ්න සාකච්ඡා කළ හැකිවීම විශාල ප්‍රමාණයක් ඒක තියෙන වාසි ප්‍රමාණයක් යනඒවගේම තමයි මේ අපි වාසියවාන් ෙම හ තිබ තාල උත්තරයටට සිට වාන්සිි ෙකුත් පිස්සර ල විස්තර ැ පිග ලුවන් . තාවයන් විශාල ප්‍රමාණයක් ද තිබේ ඒ අනුව විවිවිදායයි කාර්ස භහවල දුරුවලතා හැටියට දීර්තාසිදු කිරීම දේශපාලන පලි ගැනීම පෞද්ගලි කෝන්තර පිරිමසා ගැනීම හරිද අපට ගැනීමේ හැකි ඒ වගේ විදායයි කාර්ශවල් වලට අදාළ දුරුවල තා ප්‍රමාණයක් අපිට සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා ඉතිං අන්න ඒ ිගත්ත්සාන්ට ලියනවා ඔන්න ඔහොම තමයි අපි මේ විදභවල් වලට අදාලව ප්‍රියාගන්නේ එනම් මතකති යන හැ ඔය ඕකේ වැදගත්ම දේ තමයි සධර්භය අන්තර්ගතය මැද චේද තිකට තමයි අර වැඩම් මලකු ලෙබෙන්නේ තා දච හරියට ලයාගන හොපුුණු ලියාගන්න අපේ දුවල පුතාලට හැකියාව ලැබෙන්න්න ඕන කියලා මං විශ්වාසක කරවා චෑන්ල එකක සස්ක්‍රයිප් කර නැත් නම් දැන්ම සස්කයි් කරන්න ලයිකරන්න කමෙන්ට කරන්න බෙල්ලයිකරන්නේෙ එක ලික් කරන්නත් අමතක් කරන්න පා.